රිදියගම සෆාරි පාක් එකේ ලංකාවම අඳුරන ඩෝරා මාස 7ක් වයස ඇති අප්‍රිකානු සිංහපැටියෙක්. ඉතින් එයාට ආදරයට දැන් ලංකාවම යාව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ දකුණේ චූටි කඩප්පුලි කෙල්ල කියලා. පෙරදිගම සෆාරි පාක් එකේ කණ්ඩායම ආදරයට තමයි යාට කඩප්පුලි කෙල්ල කියන්නේ. මොකද දැන් එයා දන්නවා යාව බලන්න අමුත්තෝ එනවා. ඉතින් අර මේ ගෙදර ඉන්න එකම ළමයව අම්මලා තාත්තලා හුරතල් කරලා නරක් කරලා හදලා වගේ මේ කට්ටිය දැන් යාව හොඳටම නරක් කරලා තියෙන්නේ. ඉතින් අමුත්තෝ එනකොට එයා දන්නවා යාව බලන්න තමයි එන්නේ කියලා. ඉතින් හරිම හුරතල් විදියට හරිම දඟකාර විදියට මෙයා හැසිරෙනවා. දැන් ලංකාවේ ගොඩාක් අය රිදියගම කිව්වහම ඩෝරා කියන තත්ත්වෙට ඩෝරාව ලංකාව පුරාම ප්‍රසිද්ධයි. දැන් අපිට තවත් සුභාරංචියක් තියෙනවා. ඩෝරාගේ අම්මා ලාරා තව පැටව් 3 දෙනෙක් දාලා තියෙනවා. ඉතින් ඒ පැටව් 3 දෙනාව නම් ඩෝරාගේ අම්මා දැන් හොඳට කිරි දීලා බලා ගන්නවා. ඉතින් ඩෝරා තමයි දැන් රිදියගම සෆාරි පාක් එකේ ඉන්න සුප්‍රසිද්ධම පැටියා. ඉතින් ඕගලන් රිදියගම සෆාරි පාක් එකට ආවොත් මේ චූටි කඩප්පුලි කෙල්ලගේ දඟකාර වැඩ බලා ගන්න පුළුවන්. ඩෝරා කියලා කියන්නේ ලාරටයි චන්ඩිටයි දාව 2021 ජූලි මාසේ 29 සෆාරි උද්‍යානය උපත ලැබපු සිංහ දේනු පැටියෙක්. එයා මේ වෙනකොට මාස 7 සම්පූර්ණ කරමින් ඉන්නවා. එයාව පොඩි කාලෙදී ලාරා ප්‍රතික්ෂේප කරා කිරි දීම සහ මාතෘ සෙනෙහස ලබා දීම. ඒකට ප්‍රධාන හේතුවක් විදිහට අපි දක්නේ ලාරාගේ පළවෙනි දරුවා විදිහට තමයි ඩෝරා ලැබෙන්නේ. ඉන් පස්සේ ලාරා ගර්භිණී බවට පත් වෙලා දැන් පැටව 3 දෙනෙක්ගේ මවක් විදිහට ඒ පැටව 3 දෙනා රැකබලමින් ඉන්නවා. නමුත් ඩෝරව මගහැරන නිසා අපි ඩෝරව රැකබලා ගන්න ලොකු ආයාසයක් දරන්න වුණා. පළවෙනි මාසයක හමාර ඇතුළත සත්ත්ව භාරකාර අරුණසිරි මහත්තයත් මමත් හර්ෂ අපි 3 දෙනා ඩෝරව මේ වෙනකොට හොඳ නිරෝගී තත්ත්වයෙන් ලොකු කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඩෝරා කියලා කියන්නේ අප්‍රිකානු සිංහෙක්. එතකොට යා සම්පූර්ණ මාංශ භක්ෂක සතෙක්. එතකොට අපිට පළවෙනි දවස් කීපය ඇති වෙච්ච අභියෝගය තමයි එයාව කොලෙස්ටරෝල් ලබා දෙන්නේ කොහොමද කියන එක. අම්මගෙන් කොලෙස්ටරෝල් දෙන්න බැරි වුණා. එතකොට අපි කෘත්‍රිම කොලෙස්ටරෝල් පිටින් ආනයනය කරලා ලබා දුණා. ඊට පස්සේ එතනින් මාසයක හමාරක් යනකම් අපි බිග් කැට් කියන කෘත්‍රිම කිරියක ලබා දුන්නා. මේ වෙනකොට එයා සම්පූර්ණයෙන්ම හරක් මස් වලින් පෝෂණය වෙනවා. ඒ කියන්නේ ලිව ලබා දෙනවා හරක් මස් වල සහ කටු රහිත මස් ලබා දෙනවා. කටු සහිත මස් ලබා දෙන එයාගේ දත් වර්ධනයට මේ වෙනකොට අපි උදේට කිරි වේලක් ලබා දෙනවා. කිරි මිල් ලීටර් 150ක් පමණ ප්‍රමාණය. මේ මෙයාගේ හැටි හවසටත් අපි කිරි මිල් ලීටර් 150ක් විතර ලබා දෙනවා. ඉතින් මෙයාට වැදගත්ම වෙන්නේ පෝෂණයත් එක්ක එයාට ඒ කියන්නේ සමාජගත වීම. ඉතින් අපි තමයි එයාගේ සමාජය සහ අපි දැන් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා සිංහයන්ට ඒ කියන්නේ වෙනත් සිංහයන් සමග සමාජීකරණය සිද්ධ කරන්න. මෙයාගේ ඉතින් හිතුවක්කාර වැඩ ඉතින් අපි ඉවස ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකත් එක්තරා අභියෝගයක්. චූටි කාලෙදී අපිට මෙයාව පෝෂණය කරගන්න තිබිච්ච ගැටලුව වගේම ලොකු වුණාට පස්සේ යාගේ අවශ්‍යතාවය එයාව සම්පූර්ණයෙන්ම මිනිසුත් එක්ක ඉන්නවා කියන අභියෝගය නැති කරලා අපිටත් එයාගේ හැඟීම් එයාගේ එයා බලාපොරොත්තු වෙන්නේ මොනවද එයාට අවශ්‍ය මොනවද කියන එක කොන්දේසි විරහිතව අපිට ලබා දෙන්න සිද්ධ වෙනවා. ඩෝරා සමග 10 හමාර විතර වෙනකම් ඩෝරා නරඹන්නන් සිටින ප්‍රදේශයේ රඳවාගෙන සිට ඊට පස්සේ පසු වෛද්‍ය පේසාද් මහත්මයා පැමිණ ඩෝරා සමග අපි මෙයාවට තියෙන කැලෑවේ ඇවිදලා ඩෝරාට ඒ කැලෑවේදී ලබන්න තියෙන සියලුම අත්දැකීම් අපි ඩෝරා සිංහ දේනුවට අපි ලබා දෙනවා. ලබා දී ඊට පස්සේ ආපසු හවසට ඩෝරා වෙනම කොටසකට අපි රැගෙන ගිහිල්ලා ඩෝරා ආපහු 3 හමාරට පමණ නරඹන්න සඳහා ආපහු රැගෙනෙනවා. ඊට පස්සේ මේ අවස්ථාවේදී නරඹන්න එන සියලු දෙනාටම ඩෝරාට ආහාර ලබා දෙන ආකාරය S2 සියසිම දැක බලා ගැනීමේ හැකියාවක් එහෙම උදා වෙනවා. අපි ඩෝරාට අවශ්‍ය වෙන සෑම අවස්ථාවකම ඩෝරාට වතුර බීමට අවශ්‍ය නම් අපිට ඒ දේවල් හැංගෙනවා. ඒ අවස්ථාවේදී අපි ඒවා වතුර ජලයේ පහසුකම් සපයනවා. අවශ්‍ය සෙල්ලම් කරන්න සාමාන්‍යයෙන් දුවන්න පනින්න ඒ සියලුම දේවල් අපි ඩෝරා වෙනුවෙන් ලබා දෙනවා. මෙයා ගොඩක් දුරටම අපි දැන් ඩෝරාත් සමග ඉන්න අවස්ථාවේදී අපිට දුරකථනයට කෝල්යක් එහෙම ආවොතින් ඩෝරා හැවිල්ලා අපි ඩෝරාගේ අවධානය නැතුව වෙන කාත් එක්ක හරි කතා කරනවටත් එයා ගොඩක් අකමැති. එයාත් එක්කම රැඳී සිටිනවට තමයි එයාගේ ගොඩක් දුරටම එයා බලාපොරොත්තු වෙන්නේ අපෙන් ඒ දේ. සමහරලාට අපි එහෙම කතා කරපු අවස්ථාවේදී ඇවිල්ලා අපේ ඇඟෙන් එල්ලලා ෂර්ට් එකෙන් කලිසමින් ඇදලා කලිසම් ෂර්ට් ඉරපු අවස්ථාවෙමත් අපිට සිදු වෙලා තියෙනවා.